දුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දුරුවනට සැමදා සදවම් සරණ යමි නමස්කාර වේවා සගරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 නමෝ බුද්ධාය වාසනාවන්ත පින්වත්නි පුතේ ඉතින් උන්න ආදා බුදුරජාණන් වහන්සේ කියලා දුන්නු ඒ සුන්දර ගුණ දහම් ගැන කියලා දෙන්න අදත් උන්න අපි වාල හොයාගෙන ආවා ඉතින් දරුවනේ අපි දැන් ಗುಣදහම් ගොඩාක් ඉගෙනගෙන තියෙනවා නේද? ඔයාලට මතකයි ගිය වතාවේ අපි ඉවසීම ගැන, ඒ වගේම මුදිතාව ගැන, ඉරිසියව නැතිකම ගැන කියලා දුන්නා. ඒ වගේම තරඟයට වැඩ කරන්න නැතිකම ගැන කියලා දුන්නා. ඊළඟට පාප මිත්‍ර සේවනයෙන් වැළකීලා, කල්යාණ මිත්‍ර සේවනයෙන් යෙදෙන්නේ කොහොමද කියලාත් කියලා දුන්නා. ඉතින් අද සුන්දර ಗುಣදහමක් ගැන කියලා දෙන්නයි අපි ඔයාලට මේ සෝදානම් වෙන්නේ. ඒ තමයි මෞපිය උපස්ථානෙ. මොකද්ද මෞපිය උපස්ථානෙ? මොකද්ද දරුවනේ මෞපිය උපස්ථානෙ කියන්නේ? ඔව්, දැන් අපි ගත්තොත් ඔයාලා හැම දිනාටම ආදරණීය අම්මා කෙනෙක් ඉන්නවා. ආදරණීය තාත්තා කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ වගේම දරුවනේ ඒ අම්මා තාත්තා ඔයාලට ගොඩාක් ආදරේ. අපි හැම දිනාටම මේ ලෝකේ ගොඩාක්ම ආදරය කළේ දරුවනේ අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ තමයි මේ සුන්දර ගුණධම් කියලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා අපි අම්මට තාත්තට උපස්ථාන කරන්න ඉගෙන ගන්න ඕන. සලකන්න පුරුදු වෙන්න ඕන. දැන් බලන්න දරුවනේ අපේ අම්මා ඔයාලගේ අම්මා මේ ඔයාලා මේ ලෝකෙට බිහි වෙච්ච දවසේ ඉඳලා ඇස් දෙක වගේ ඔයාලව රැක්කේ නේද? තාත්තා ඔයාලව රැක බලාගත්තේ නේද? බලාගත්තා. ඔයාලා පුංචි කාලේ ඔයාලා කිරි දීලා ලොකු කරා. තාත්තා දුක් මහන්සියෙන් සල්ලි හොයාගෙන ඇවිල්ලා ඔයාලා පෝෂණය කරා. ඊළඟට කන්න බොන්න, ඉඳුම් හිටුම් කවදාවත් ඔයාලට අඩුපාඩුවක් කළේ නෑ, කරන්නේ නෑ. ඔයාලව හොඳට ඉස්කෝලේක යවලා පාඩම් උගන්වලා ඔයාලගේ අනාගතේ සාර්ථක එකක් කරන්න ඔයාලා අම්මා තාත්තලා ගොඩාක් මහන්සි ගන්නවා. දරුවනේ හැම අම්මෙක්ම හැම තාත්තෙක්ම එහෙමයි. තමන්ගේ දරුවන්ගේ දියුණුවමයි කැමති, යහපතමයි කැමති. ඇත්තටම අම්මලා තාත්තලා ඔයාලට ආදරේ. ඉතින් දරුවනේ අපි දන්නවනේ ඔයාලා උස්මහත් වෙනවා වගේම අපේ අම්මලා තාත්තලා වයසට යනවා. හැබැයි දරුවනේ බොහෝ දිනෙක්ගේ අම්මලා තාත්තලාට වයසට ගියාට පස්සේ තමන්ගේ දරුවන්ගෙන් සැලකිලි ලැබෙන්නේ. අපි දන්නවා හුඟක් දෙනෙක් තමන්ගේ අම්මව තාත්තා වයසට ගියාට පස්සේ සැලකන්නේ නැතුව පිළිකුල් කරනවා, බැහැර කරනවා. ඒ කියන්නේ හරියට කන්න අඳින්න ටිකවත් දෙන්නේ නැහැ. එයාලව සමහර විට මහලු නිවාසවලට හැරලවනවා. දරුවනේ ඒක හොඳ දෙයක් නෙමේ. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ශ්‍රාවිකාව කරන වැඩක් නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ නම් මෙන්න මෙහෙමයි කටයුතු කරන්නේ. කොහොමද? තමන්ගේ වයසට ගිය අම්මා තාත්තට කවදාවත් නපුරු වචන කියන්නේ, බනින්නේ නැහැ, සැර කරන්නේ නැහැ. ඒ වගේම ආදරෙන් කතා කරනවා, කෑම බීම ඇඳුම් පෙළඳුම් අරන් දෙනවා, රැක බලා ගන්නවා, නාවනවා, කවනවා, පොවනවා. ඒ වගේම ආදරේ උපස්ථාන කරනවා. ඉතින් දරුවනේ ඒ වගේ දරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ. අර අම්මගේ තාත්තගේ ආශිර්වාදේ හැමදාම
ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ දරුවන්ට දෙවියන්ගේ රැකවරණයත් ලැබෙනවා. තුන්රුවනේ රැකවරණයත් ලැබෙනවා. ඒ දරුවෝ තමයි දෙමව්පියන්ට සැලකීම කියන ඒ උතුම් ගුණී යුක්ත වෙලා ජීවිතේට ගොඩාක් පින් රැස් කරගන්නේ. ඉතින් දරුවනේ හැබැයි මේ ලෝකේ හැමෝම එහෙම නැහැ. මව්පිය උපස්ථානය ගැන දන්නේ. ඉතින් ඒ කාලේ බුදුරජාන් වහන්සේ කාලෙත් ඒ වගේ සිද්ධියක් වුණා. ඔන්න ඒ කාලේ මේ බුදුරජාන් වහන්සේ කාලේක බ්‍රාහ්මණෙක් හිටියා. එයාට ලක්ෂ කවුණු ලක්ෂ 8ක දානයක් තිබුණා. ඒ කියන්නේ සෑහෙන පොසත්. මෙයාට හිටියා මෙයාටයි මෙයාගේ බිරිඳටයි හිටියා පුතාලා 4 දෙනෙක්. පුතාලා ලොකු වුණාට පස්සේ මේ බමුණා මොකද කරන්නේ? ලස්සන කුමාරිකාව 4 දෙනෙක් විවාහ කරලා දීලා තමන්ගේ ධනෙ ලක්ෂ 4ක ධනෙ හැමදෙනාටම බෙදිලා යන විදියට සමානව ලක්ෂේ ලක්ෂේ ගානේ ලක්ෂ 4ක් පුතාලා 4 දෙනාට දුන්නා. ඉතිරි ලක්ෂ 4 තමන්ටයි තමන්ගේ බිරිඳටයි ප්‍රයෝජනෙට තියාගත්තා. දැන් ඔන්න මේ දෙන්න සතුටින් ජීවත් වුණා. පස්සේ කාලෙක අර බැමිණිය මැරුණා. දැන් ඉතුරුනේ කවුද? අර බමුණු තාත්තා විතරයි. අර පුතාලා 4 දෙනා රහසෙ මෙහෙම දෙයක් කතා වුණා. දැන් අපේ තාත්තා වෙන කෙනෙක් විවාහ කරගත්තොත් එයාට දරුවෙක් ඉපදුනොත් අපේ ඉතිරි ධනය එයාටත් තුරුම වෙනවා. අපේ ධනය මොකටද අපි තව කෙනෙක්ට දෙන්නේ? ඒ නිසා අපි කොහොම හරි තාත්තව වංචාවෙන් රවට්ටගෙන කොහොම හරි මේ චාටු කතා කියලා රවට්ටගෙන ඉතිරි සල්ලි ටිකත් කොහොම හරි ඉල්ලගමු කියලා මේගොල්ලෝ මොකද කරේ? අර තාත්තා ළඟට ගිහිලා කියනවා, අනේ තාත්තේ දැන් අපේ අම්මත් අපිට නෑ, ඔයා විතරයි අපිට ඉන්න එකම වස්තුව. අනේ අප්පච්චි අපි ඔයාලට හොඳට සලකනවා කියලා දැන් තාත්තාව එක් කරගෙන ගිහිල්ලා එක පුතේ ඔන්න එක අතක් පිරිමදිනවා. අනිත් පුතා අනිත් අත පිරිමදිනවා. තව පුතේ කකුල් පිරිමදිනවා. අතෝට අනිත් පුතා අනිත් කකුල් පිරිමදිනවා. ලේලිලා රස රස කෑම ජාති අදන් ඇවිල්ලා දැන් ඇති එපා කියද්දි බලෙන් කවනවා. අර බ්‍රාහ්මණ පියාට හරි සතුටි. එයාට හරි ආඩම්බරයක් හිතුණා පුතාලගෙන. මං තරම් වාසනාවන්ත පියෙක් මේ ලෝකෙම නෑ කියලා හිතුණා. දවසක් වන්න බ්‍රාහ්මණයා හොඳට දවල් බත් කාලා නිදාගෙන ඇහැරුණාට පස්සේ පුතාල වෙනද වගේම උපස්ථාන කරන්න ආවා. හැදිල්ල හැබැයි එදා තමන්ගේ දුක් කරදර කිව්වා. අනේ අප්පච්චි බලන්නකෝ, අපිට දැන් මේ දවස්වල සල්ලි වලින් කරදරයි. අපේ රස්සාවල් කරගෙන යන්න විදියක් නෑ. ඉතින් තාත්තගේ සතුව තියෙන ඉතිරි ධනයත් අපිට සමානව බෙදලා දෙන්න. එතකොට දැන් අපිට තාත්තට දැන් මීටත් වඩා හොඳට සලකන්න පුළුවන්. අපේ කර්මාන්ත කටයුතු දියුණු කරගන්න පුළුවන්. තාත්තා අපේ දියුණුවටමනේ කැමති නේද තාත්තේ කියලා ඇහුවා. අර බ්‍රාහ්මණ තාත්තා සැක හිතුවේනේ. තමන්ගේ පුතාලා සලකයි කියන විශ්වාසය තාත්තට තිබ්බා. ඒ බ්‍රාහ්මණයා මොකද කරේ? ඉතිරි ඔක්කොම සල්ලි රන් කහවණු ලක්ෂ 8ක ධනය සමානව 4කට බෙදුවා. තමන් ඇඳගෙන ඉන්න ඇඳුම් ටික හැරෙන්න අනිත් ඔක්කොම ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන සේරම ධනය පුතාලා 4 දෙනාට බෙදලා දුන්නා. ඔන්න ටික කාලයක් හොඳට සලකගෙන හිටියා. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ ඔන්න වැඩිමාල් පුතාගේ බිරිඳ එක එක කතා කියන්න ගත්තා. ඇයි තාත්තේ, ඔයා අපිට විතරද ධනිය දුන්නේ? අපේ එක්කෙනාට එක රන් කවුණුවක්වත් වැඩියෙන් දුන්නේ නැහනේ. ඇයි අනිත් පුතාලගේ ගෙවල් වලට යන පාර දන්නේ නැද්ද අහනවා. ඊට පස්සේ මේ තාත්තගේ හිත හොඳටම රිදුනා. හැර්මීටියත් අරගෙන අනිත් පුතාගේ ගෙදරටත් ගියා. ටික කාලයක් යනකොට ඒ ගෙදරින් ලැබුණෙත් ඒ වගේම සැලකිලි. තුන්වෙනි පුතා ගාවටත් ගියා. එතනත් තෙලව ගත්තා. හතරවෙනි පුතා ළඟටත් ගියා. එතනත් ඒ වගේ බැනුම් ඇහුණා. අන්තිමට මේ වයසට ගියපු මේ අහිංසක බ්‍රාහ්මණ තාත්තට යන්නේ නමන් නැතුව ගියා. එක පුතෙක්වත් තමන්ගේ ගෙදරට තාත්තට එන්න නොදී එලව ගන්නවා. දැන් මේ බ්‍රාහ්මණයට හරියට කන්න ටිකක්වත් නැහැ. අඳින්න වස්ත්‍රයක් නැහැ. මේ තාත්තා අනිත් අයගේ ගෙවල් වල අගු පිල් වල නිදා ගන්න පුරුදු වුණා. දිරාගේ වස්ත්‍ර ඇතිව තැටි කබලක් අරගෙන ගියක් ගියක් ගාන ඉඳුල් බත් ඉල්ලගෙන ගියා. දැන් හොඳටම කෙට්ටු වෙලා ගියා. මේ බ්‍රාහ්මණ සිය දවසක් කල්පනා කරනවා, අනේ මගේ දරුවෝ දැන් මට බලන්නේ නෑ. මට කාත් කවුරුවත් දැන්නේ. මට තියෙන පිහිට බුදුරජාණන් වහන්සේතරයි. මම අහලා තිනවා
උන්නාසනම් කවදාවත් කාටවත් නපුරු කමක් කරන්නේ කවදාවත් රවල වරවලවත් බලන්නේ නැහැ මිහිරි වචනම කතා කරන්නේ මම මගේ දුක උන්නාසට කියලා කියන්න ඕන ඉතින් බ්‍රාහ්මණයා ගිහලා බුදුරජාණන් වහන්සේට වැඳා බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් අහනවා පිනත් බ්‍රාහ්මණය ඔබ මේ නුවර හිටපු ප්‍රධාන පිළේ සිටුවරයෙක්නේ සිටු කෙනෙක්නේ දැන් ඇයි මේ මෙහෙම වෙලා තියෙන්නේ ප්‍රධාන පිළේ බ්‍රාහ්මණෙක් වෙලා හිටපු ඔබට ඇයි මේ මෙහෙම වෙලා තියෙන්නේ අනේ ස්වාමීනි මගේ දරුවෝ මට බලන්නේ නෑනේ මගේ සල්ලි ඔක්කොම ඉල්ලගත්තා මට සලකන්නේ නෑ දැන් මම මෙහෙම තමයි ඉන්නේ කිව්වා ඉතින් මේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අර බ්‍රාහ්මණයාට ගාථා හතරක් කියලා දුන්නා මේවා ඉගෙනගෙන ගිහිල්ලා තමන්ගේ පුතාලා රැස්වෙන රැස්වීමක ඉස්සරහට ගිහිලා කියන්න කිව්වා ඒ ගාථාවල තියෙන හරේ ලස්සන අර්ථයක් ඒකේ තියෙන්නේ මට ඉපදිච්ච පුතාලා හතර දෙනෙක් ඉන්නවා හැබැයි මං ඒ දරුවන්ගේ දියුණුවම සතුටු වුණා මං ඒ දරුවෝ ගැන සතුටු වුණා හැබැයි ඒ දරුවෝ ලොකු වෙලා තමන්ගේ බිරිඳවරු එක්ක හරියට මේ බලු රැලා මේ ඌරෙක්ව වළක්වනවා වගේ මේ නාකිමාව ගෙදරින් ඉලෙව්වා කියනවා දැන් මං හරියට මේ දිරා ගියපු වැඩකට ගන්න බැරි අස්සෙක් වගේ ඒ වගේම යමක් කමක් නැති මේ අඥාන ඒ මෝඩින්ගේ තාත්තා වෙච්ච මේ නාකි මට බට්ටිකක් නොදී එලව ගන්නවා කියනවා ඊළඟ ගාතාව ඒක තිබ්බේ ඒකේ තියෙනවා තව ගාතාවක් අනේ මට ඒ නපුරු පුතාලට වැඩිය මගේ මේ හැරමිට්ට හොඳයි මේ හැරමිට්ටට පුළුවන් නපුරු ගොනාව නපුරු බල්ලව වළක්වන්න ඊළඟට තව ගාතාවක තියෙනවා මගේ ඒ හැරමිට්ට මාව ඉස්සරහට පැකිලිලා වැටෙන්න යනකොට නැගිටලා ඉන්න උපකාර වෙනවා මට පිහිට වෙනවා කියලා කියනවා මේ වගේ ලස්සන අර්ථ තියෙන ගාථා හතරක් කියලා දීලා දැන් උන්න බමුණා ඒකත් අරගෙන අර පුතාලා දවසක් බ්‍රාහ්මණවරුන්ගේ රැස්වීමේ ලස්සනට ඇඳලා පැළඳිලා ගීල ලස්සන වාටින ආල්බරණ පළඳගෙන ආසනවල වාඩි වෙලා ඉඳද්දී හොරෙන් ගීල රැස්වීමේ රිංගුවා ගිහිල්ලා බ්‍රාහ්මණවරු ඉස්සරහා හිටගෙන කියනවා මට ගාතාවල් කියන්න තියෙනවා කමක් නැද්ද කිව්වට අහනවා පින්නත් දරුවනේ ඒ කාලේ බමුණු සමාජයේ දෙමෝපියන්ට වැඩිහිටියන්ට ගෞරව කරපු සමාජයක් බ්‍රාහ්මණවරු මේ අහිංසක සීයා වෙලෙව්වනේ හා කියන්න කිව්වා අර පුතාලා ඉස්සරහා බ්‍රාහ්මණයා මේ ගාතාවල් කිව්වා ඒ කාලේ දරුවනේ සිරිතක් තිබුණා තමන්ගේ දෙමෝපියන්ගේ ධනිය අරගෙන කවුරුරි කෙනෙක් දෙමව්පියන්ට සලකන්නේ නැත්තම් ඒ බ්‍රාහ්මණයා මරලා දාන්න ඕනේ කියලා. ඉතින් අර බ්‍රාහ්මණ පුතාලා හතර දින හොඳටම බය වුණා. දැන් තමට මෙරුම් කන්න වෙන්නේ. තාත්තා ඉස්සරහට වැඳේ වැටිලා කියනවා නේ තාත්තේ අපි ආව බලා ගන්න. අපිව මරන්න දෙන්න එපා කියලා කියනවා. අර අහිංසක තාත්තා කියනවා අනේ බ්‍රාහ්මණවරුනේ මගේ පුතාලා මරන්න එපා මට හොඳට සලකයි. ඊට පස්සේ අර බමුණු පිරිස පුතාලා හොඳටම බය කරා. අදින් පස්සේ තාත්තට සැලකුවේ නැත්තා මැරෙන්න තමයි වෙන්නේ කියලා තර්ජනය කරා. පුතාලා පුටුවක තාත්තව ඉඳවලා උස්සව ගත්තා. ගෙදරට එක්කන් ගිහලා එදා ඉඳලා හොඳට සැලකුවා. බ්‍රාහ්මණයාගේ කෙට්ටුණු ශරීරේ ආයෙමත් පාට වැටිලා ආවා. දැන් එයාට හොඳට සැලකිලි ලැබෙනවා. මෙයාට මතක් වුණා බුදුරජාණන් වහන්සේ. ඇයි මේ හැමදේම ලැබුණේ උන්නාස නිසානේ. ඉතින් වස්ත්‍ර යුගලයක් අරගෙන බුදුරජාණන් වහන්සේ බලන්ට ගිහිල්ලා බමුණා කියනවා ස්වාමීනි අපි බ්‍රාහ්මණයෝ නොවේ බ්‍රාහ්මණයෝ කියන්නේ ගුරුවරුන්ට ගුරුපඬුරු දෙන අය ඔබ වහන්සේ තමයි මගේ ගුරුවරයා ඔබ වහන්සේ නිසා තමයි මේ හැමදේම ලැබුණේ මේ වස්ත්‍රය පිළිගන්නා සීක්වා කියලා වස්ත්‍රය පූජ කරා ඒ කරලා නිතරම තමන්ගේ ගෙදරින් දානෙට වඩින්න කියලා ආරාධනා කළා මහා කාරුණිකයන් වහන්සේ ඒක පිළිගත්තා ඉතින් දවසක් මේ පුතාලා හතර දෙනයි බමුණයි බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලාට දානයක් දුන්න ගෙදර දීලා ඉවර වෙලා පුතාලා හතර දෙනා බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වෙලා කියනවා ස්වාමීනි අපි නම් ආය කවදාවත් තාත්තට වැරද්දක් කරන්නේ අපි තාත්තට සලකනවා බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හැමම තමයි ඒක ගුණවද්දයක් ඉස්සර කාලේ බෝසතාණන් වහන්සේ නමකට විද්දේට භාගිතුන් වහන්සේ මේ තිරිසන් ආත්මයක ඉඳලා දෙමව්පියන්ට සැලකුවා කියලා අතීත ජීවිතයක් කියලා දුන්නා. අපේ බෝසතාණන් වහන්සේ ඉස්සර ධනපාල කියලා ලස්සන හස්ති රාජේ ඇත් රජෙක් වෙලා හිටියා. මේ ඇත් රජා තමන්ගේ ඇස් පේන්නේ නැති අම්මට තාත්තට හොඳට සැලකුවා.
දවසක් කැලේ අතරමං වෙච්ච වැද්දෙක්ට අනුකම් වැද්දෙක්ගෙන අනුකම්පා හිතිලා මේ ඇත් රජා නගරයට යන්න පාර පෙන්නුවා. වැද්දා මොකද කළේ? හස්ති රාජයා ගැන රජතුමාට කියලා කිව්වා. රජුරෝ පිරිසක් එක්ක ගිහිල්ලා ඇත් රජාව බලෙන් බැඳගෙන අරගෙන ආවා. දැන් ඇතාව සතුටු කරන්න රන්බඳුනි කෑම දෙනවා. හැබැයි ඇතා කන්නේ නැහැ. ඇතාට මොකද වෙන්නේ? අනේ යාගේ අහිංසක ඇසන්ද අම්මා තාත්තා මතක් වෙලා ආඬනවා. අන්තිමේදී ඇතා කිව්වා මට මගේ අහිංසක අම්මා තාත්තා නැතුව මට මේ ලැබෙන කිසි දෙයක් වැඩක් නැහැ කියලා. රජතුමාට දුක හිතුණා. ඇතාව ආපහු ගිහින් ඇරලුවා. බුදුරජාන් වහන්සේ වදාලා බලන්න තීසං ආත්මික ඇත්‍රජික් වෙලා ඉඳද්දී ඒ ඇතා පවා දෙමව්පියන්ට සැලකුවා. ඒක උසස්ම ගුණයක් කියලා ලස්සන ගාථාවක් දේශනා කරනවා. ධනපාල කෝ නාම කුංජරෝ කටු කප්ප වේදනෝ දුන්නිවාරයෝ බතෝ කබලන්න බුංජති සුමරති නාග වනස්ස කුංජරෝ. මේ ගාථා රත්නය ඇත් වෙන්නේ නාග වර්ගයේ ධම්මපදේ. ඉතින් ඒකේ සරල අර්ථය අපේ ලොකු ස්වාමීන් වහන්සේ මෙහෙම තෝරලා දුන්නා. ධනපාල නම් මෙත් රජා මද කිපුණු කල වෙන කියන හැකිමයි පාවෙලි කලෙහි කිසිවක් නොබුදී ගිය විට ඇතුන් සිටින වනයට ඇත් රජා තුටුවන්නේයටයි. බලන්න දරුවනි, මව්පියන්ට සැලකීම කියන්නේ ආන් ඒ වගේ උත්තම ගුණාංගයක්. දැන් බලන්න අපේ භාගතුන් වහන්සේ බෝසත් කාලේ ඇත් රජෙක් වෙලා ඉඳලා පවා දෙමව්පියන්ට සැලකපු විදිය අපි එක ආදර්ශයට ගන්න ඕන. ඉතින් එදා ඒ වයසක 108යි බ්‍රාහ්මණ 108යි පුතාලා 4 දෙනාටයි ලේලිලා 4 දෙනාටම බුදුරජාණන් වහන්සේ සරණ ගිය සෝතාපන්න ඵලයට පත් වෙච්ච ශ්‍රාවකයෝ වෙන්න වාසනාව ලැබුණා. එහෙනම් දරුවනේ, අපේ බුදුරජාණන් වහන්සේ කාන්තේම මහා කරුණිකයි. බලන්න බුදුරජාණන් වහන්සේ වයසක තාත්තටත් එහෙම දෙනාටම පිහිට වුණා. ඒ මහා කරුණිකයන් වහන්සේ වදාළ විදිහට අපි ගුණධම් දියුණු කළොත් කවදාවත් අපේ ජීවිතවලට වැරද්දක් වෙන්නේ යහපතක්ම යොදා වෙන්නේ. ඉතින් ඒක නිසා අපිත් හැමදෙනාම මව්පිය උපස්ථානය කියන ගුණය අපි ගාව දියුණු කරගන්න ඕන. දෙමව්පියන්ට සලකන්න ඕන. කෑම බීම දුම් පෙළඳුම් අරන් දීලා අපේ දෙමව්පිය වයසට ගියාම අපි රැක බලා ගන්න ඕන. හැබැයි දරුවනේ, ඇත්තටම දෙමව්පිය උපස්ථානය කියන්නේ ඒක නෙමෙයි. අපිට පුළුවන් නම් තෙරුවන් සරණ නොගිය අම්මා තාත්තව තෙරුවන් සරණ පිහිටවන්න, ඊළඟට සිල්වත් නැති දෙමව්පියන්ව පංචශීලයේ සමාදන් කරවන්න, ධර්මයේ හැසිරින් නැති දෙමව්පියව ධර්මයේ සමාදන් කරවන්න. ආන් ඒක තමයි නියමාකාර මව්පිය උපස්ථානේ. දැන් බලන්න ඔයාලා ඒ වගේ කෙනෙක්ද කියලා, ඒ වගේ අම්මලාට තාත්තලාට සලකන කෙනෙක්ද කියලා බලන්න. ආ, දැන් එහෙනම් ඔයා කරන්න ඕන, ඔයාලා කරන්න ඕන තමන්ගේ අම්මලා තාත්තව තෙරුවනේ සමාදන් කරවන්න ඕන. ඊළඟට පන්සිල් පදවල සමාදන් කරවන්න ඕන, ධර්මයේ හැසිරෙන්න සමාදන් කරවන්න ඕන, උපකාර කරන්න ඕන. ආන් ඒකයි දරුවනේ නියම මව්පිය උපස්ථානේ. ඉතින් දරුවනේ, එහෙනම් අද දවසේ ඒ මව්පියන්ට උපස්ථාන කිරීම කියන බුදුරජාන් වහන්සේ වර්ණනා කරපු ප්‍රශංසා කරපු ඒ උත්තම ගුණාංගය ගැන ඔයාලා ඉගෙන ගත්තා. දෙමව්පියන්ට සැලකීම ගැන ඒ ලස්සන කතාවකුත් දැනගත්තා. ඉතින් අද වගේම තවත් දවසක මෙවන් වූ සුන්දර දහම් කරුණු අරගෙන පින්වත් ඔයාලා මුණගැහෙන්න අපි සූදානම් වෙනවා. එතකම් මේ පින්වත් දුවල පුතාලා හැමදිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.